අරහත් බව කියලා කියන්නේ චිත්ත ස්වභාවයක්, හිතක ස්වභාවයක්. ඒ හිතේ තියෙන මූලික ලක්ෂණය තමයි ඒ හිත නොහිතන හිතක්, ඒ වුණාට දැනෙන හිතක්. ධර්මයේදී ඒ දැනෙන බව හඳුන්වන්නේ සංඥා වේදයිත වීම කියලා. සංඥාවල් වේදයිත වෙනවා. සංඥාවන් කියන්නේ ඉන්ද්‍රිය සංඥා. හිතට දැනෙන්නේ ඉන්ද්‍රියෙන් දෙන සංඥා. ඒ සංඥා ඉන්ද්‍රියෙන් හැදෙන්නේ බාහිර නිමිත්තක් එක්ක ඉන්ද්‍රියක් සම්බන්ධ වෙලා, ඒ බාහිර නිමිත්තට සම්බන්ධ අතීත මතක තරම් අවදි කරගෙන, ඒ කියන්නේ දැන අඳුනගෙන දැනදේ. ඒ කියන්නේ අනාගත බලාපොරොත්තු ඇති වෙන්නේ චිත්‍රූප හිතේ මැවෙනවා. ඒ චිත්‍රූප හිතේ මැවෙන එකට තමයි හිතනයි කියලා කියන්නේ. හිතවිල්ලක් කියන්නේ චිත්‍රූප මාලාවක්. අරහත් හිතක විශේෂ ලක්ෂණය කියන්නේ නිවන් දැක්ක හිතක, බුදු වෙච්ච හිතක මූලික ලක්ෂණය. බුදුහාඳුරෝ බුද්ධත්වයෙන් පස්ස නගාපු ප්‍රථම උදානයේ සඳහන් වෙනවා. ඒ උදානයේ තියෙනවා ධම්මපදයේ ජරා වගේ. ඒ උදානයේ දෙවෙනි ගාථාවේ ප්‍රකාශය තියෙනවා බුද්ධත්වයට පත්වීමේදී උනේ මොකද්ද කියලා. විසංකාර ගතං චිත්තං, චිත්තරූප මවණක නතර වුණා. චිත්තරූප මනෝය කියන්නේ හිතනයි කියන එක. නැත්තක් ඇත්තක් වගේ පෙනිලා, ඒ වගේ දර්ශන මාලාවක් හිතේ මැවෙන එකටයි හිතනවා කියලා කියන්නේ. දැනනවායි කියලා කියන්නේ ඉන්ද්‍රියන්ට දැනදේ. සංඥා වේදයිත වීම. ඒ දැනෙන දෙයට කියන්නේ යථා භූත ඥාන දර්ශනය කියලා ධර්මයේදී. ඇත්ත ඇති සැටි පෙනෙනවා. පෙනෙන එකට ඇහැට පෙනෙනවා කියන එක නෙවෙයි අදහස් කරන්නේ. හිතට පෙනෙනවා. හිතට පෙනෙනවා කියන්නේ හිතට දැනෙනවා. ඒ දැනෙනකොට හිත සම්බන්ධ වෙනවා බාහිර නිමිත්තක් එක්ක. ඒකට කියන්නේ බන්ධනයක් කියලා, බැඳීමක් ඇති වෙනවා. ඒ බැඳීම ඇති වෙන්න පුළුවන් ධනාත්මක හෝ ඍණාත්මක. ඒ කියන්නේ දැනදී ප්‍රිය නම් ඒකට හිත කැමති වෙනවා, අප්‍රිය නම් අකමැති වෙනවා. එතකොට කාන්දම් මත වෙනවා. ප්‍රිය බව අප්‍රිය බව නිසා ආකර්ෂණ විකර්ෂණ ඇති වෙනවා. ආකර්ෂණ කියන්නේ ක්‍රමදී ඇද ගන්න ගතිය. විකර්ෂණ කියන්නේ තල්ලු කරන ගතිය. ධර්මයේදී මුලින් දැක්වෙනවා ඒක දැනදී පිරෙනා එකට කැමතිම රාගය කියලා. අකමැති මහඳුන්නා දෝෂය කියලා. කැමැතිදී හිතින් ලබා ගන්න අදින එක, මම හිතින් මවාගෙන අදින එකට කියනවා ලෝභය කියලා. රාත්‍රින වෙලාවේදී සිද්ධ වෙන්නේ මොකද්ද? ඒ රාගයත් දෝෂයත් දෙකම. ඒ කියන්නේ කාන්දම් ක්‍රියාකාරීත්වය. චිත්ත කාන්දම් ක්‍රියාකාරීත්වය නැති වෙනවා. ඒ ක්‍රියාකාරීත්වයේ මූලික ලක්ෂණ තමයි උපාදාන. උපකයන් ළඟ තියෙන දේවල් ආදානය ඇදලා ගන්නවා. අර කියන්නේ අන්නේ අදින සම්බන්ධතාවයට, ලින්ක් එකට, රේඛාවට හරියට. මම කියලා කෙනෙක් ඉන්න මමත්වයේ කියන එකක් තියෙනවා, සංකල්පයක්. මම කැමතියි කියලා හිතන්නේ ඒක හිතෙන් අල්ලගෙන තියාගන්න ඕනේ කියලා. මම කැමති කියන්නේ ඒක හිතෙන් අල්ලගන්නවා.
ඒ අල්ල ගැනීම ශක්තියට කියන උපාදාන කියලා. බුදුහාඳුරෝ උන්වහන්සේගේ ප්‍රථම ධර්ම දේශනාව ධම්මචක්කපවත්තන සූත්‍රයේදී කියලා තියෙනවා. මේ උපාදාන කියන අල්ලා ගැනීම නිසා. අල්ලගන්නේ අරවලු. ඒක තමයි දුක්ඛ කියන தத்துவයට. දුක්ඛ දුක්ඛ කියන தத்துவයට හේතු වෙන්නේ. චිත්ත පීඩාවට හේතු වෙන්නේ. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ කියලා දුක්ඛ කියන වචනේ අර්ථය ප්‍රථම ධර්මදේශනාවෙන් ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී බුදුහාඳුරේ විග්‍රහ කරේ එකයි. ඒ සම්බන්ධතා අරහත් බවයි නැති වෙනවා. බදාගන්නක නැති වෙනවා. උපාදාන නැති වෙනවා. උපාදාන නැති වෙන කාන්දම් නැති වෙනවා. චිත්ත කාන්දම් නැති වෙනවා. අන්නේ හිතට කියන්නේ නිබ්බාණ චිත්තය කියලා. නිබ්බාණ කියන தත්වය. බාණ කියන බන්ධවලින් තොර වෙච්ච தත්වය. දැනෙනවා බැඳෙන්නේ නැහැ. ස්පර්ශ වෙනවා හැලෙන්නේ නැහැ. දැනෙනවා ස්පර්ශ වෙනවා කියලා කියන්නේ දැනෙනවා. දැනෙච්චිය බදාගන්නේ නැහැ. ඒ බදාගන්නේ නැත්නම් මොකද ඇත්ත අවබෝධ වෙලා තියෙනවා. දැනෙන චිත්තක්ෂණයකදී. ඒ චිත්තක්ෂණය කියන එක ස්පාක් එකක්. ස්පාක් කියලා කියන්නේ පුංචි අකුණක්. ඇති වෙච්ච ගමන් නැති වෙන අකුණක්. ඒකේ අල්ලගන්න දෙයක්වත් නැහැ, අතාරින්න දෙයක්වත් නැහැ. අල්ලගන්න දෙයක් නැති හේතුව ඇති වෙච්ච ගමන් නැති වෙන හින්දා. අතාරින්න දෙයක් නැහැ කියලා කියන්නේ අතාරින්න ඕනේ නැහැ, ඇති වෙච්ච ගමන් නැති වෙනවා. ඉබේම සිද්ධ වෙනවා. ඔය අදහස තමයි බුදුහාමුදුරුවෝ ප්‍රථම ධර්ම දේශනා ආපු පස්වක මහණුන්ගේ බාලම තාපසයවනේ කොණ්ඩෙන් තාපසයට අබුද්ධ වෙනයි කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ. ධම්මචක්ක මුද්දපාදි. මෙතේ චක්කු කියන්නේ දකින ඇහැ. මෙතේ ඇහැ නෙවෙයි හිතේ දැනුණා. හිතෙන් දැක්කා. මොකද්ද හිතෙන් දැක්කේ? හිතේ දැනෙන හැම දෙයක්ම චිත්තක්ෂණයකදී ඇතිවෙල නැති වෙන. යම් කිච සමුදේ ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මන්ති. අනේ තත්ත්වයට පත් වෙනාම අර කියන සම්බන්ධතා නැති වෙනවා. කැමති වෙන්නේ නැහැ, අකමැති වෙන්නේ නැහැ. බැඳෙන්නේ නැහැ. බැඳීමක් කියන්නේ සම්බන්ධ වීමක්. නිමිත්තක් තියෙනවා. ඒ නිමිත්ත දැනෙන කෙනෙක් ඉන්නවා. ද්විස්වභාවයක් තියෙනවා. රාත්‍රි වෙනකොට, බුදු වෙනකොට ඒ ද්විස්වභාවය නැති වෙලා. විශ්වයේ පවතින ද්විස්වභාවය. කළුයි සුදුයි කියන ද්විස්ව භාවයක්. හොඳයි නරකයි කියන ද්විස්ව භාවයක්. උසයි මිටි කියන ද්විස්ව භාවයක්. පරස්පර විරෝධී ස්වභාවයක්. ඒ පරස්පර විරෝධීත්වය විරෝධී මුලින්ම මුලමුලින්ම අයින් වෙනවා ප්‍රාතිමිදි. ඒකට කියනවා අරහත කියලා. ඒ අයින් වෙන්නේ අල්ලගන්නේ නැති හින්දා. අල්ලගත්ත ගන්න එක කැමැතුනාව එක අකමැතුනාව. කැමැතුනම අල්ලගෙන තියාගන්න, අකමැතුනම අල්ලගන්න අයින් කරන්න. අරහත කියන චිත්ත ස්වභාවය තියෙන්නේ ඒ දෙකම නෑ. හැබැයි දැනෙනවා. ඒ දැනෙන්නේ ඉන්ද්‍රියන්ට. ඉන්ද්‍රියන්ට දැනෙන්නේ පිටින් දැනගන්නවා, අඳුරගන්නවා. ඒකට කියන සංඥා වේදයි කියනවා කියලා. ඇහැට දැනෙනවා, ඇහැට දැනෙන්නේ හිතට දැනෙනවා. හැබැයි විකෘත වෙන්නේ නැතුව ප්‍රകൃතියෙම දැනෙනවා. අරහත් චිත්ත කියන්නේ විකෘති නොවෙච්ච හිතක්. ප්‍රകൃති හිතක්. පවිත්‍ර හිතක්. පිරිසිදු හිතක්. බුදුහාඳුරේ හිත ස්වභාවය අංගුත්තරනිකාය පළවෙනි කාණ්ඩේ දක්වනවා. ප්‍රභාස්තර මිදම් බික්කවි චිත්තං කියලා. ප්‍රභාස්තර ආලෝක ධාරාවක්, විද්‍යුත් ධාරාවක්. හැබැයි චුම්බක
ශක්තියෙන් තොර විද්‍යුත් ධාරාවක්. ඉලෙක්ට්‍රිසිටි තියෙනවා, මැග්නටිසම් නැහැ, කාන්දම් නැහැ. කාන්දම් නැති නිසා කැමති වෙන්නෙත් නැහැ, අකමැති වෙන්නෙත් නැහැ. ඒකද තමයි අරහත් තියෙන මුල්. ඒ හින්දා ඒ හිත ප්‍රකෘති තත්ත්වයෙන් පවතින කිල්ට වෙන්නේ නැහැ. කිල්ට වෙන්නේ කියන්නේ යමක් එක්ක සම්බන්ධ වුණාම. එහෙම සම්බන්ධ වෙන්න පුළුවන්කමක් නැහැ. ඒ හිත කිල්ට වෙන්නේ ප්‍රබාසයේ හිත කිල්ට වෙන්නේ බුධාඳුර අංගුත්තරයේ පළවෙනි කාණ්ඩෙම කියනවා උපක්‍රේෂන් කියලා. ආගන්තුකේ උපක්‍රේෂ උපක්‍රේටෝ කියලා. ඒ අංගුත්තරයේ පළවෙනි කාණ්ඩෙම හඳුන්වනවා උපක්‍රේෂ කියන්නේ මොනවද කියලා. ඒවට කියනවා පංච නීවරණ කියලා. නිවන කියන්නේ ඒවෙන් තමයි නිවන වෙහිලා තියෙන්නේ. නිවන කියලා කියන්නේ ප්‍රකෘති තත්වය. බන්ධවලින් තොර තත්වය. නොබැඳුණු තත්වය. නොබැඳුණු තත්වය බැඳීම තමයි ප්‍රකෘතිය විකෘති වෙහෙනවා කියලා කියන්නේ. ඒ තත්වය ප්‍රකෘති තත්වය වහන ආවරණ පහකින් වැහෙනවා පංච නිවරණ කියලා. රහත් වෙනවා බුදු වෙනවා කියලා කියන්නේ ඒ බන්ධන ඉවත් වෙන එකට, ආවරණ ඉවත් වෙන එකට. ආලෝක උදපාද කියන්නේ ඒකයි. ඒ ප්‍රභාසර තත්ත්වේ මත වෙනවා. එහෙනම් අරහත් කියන්නේ ආලෝකමත් හිතක්, නොකලීටි හිතක්, නිකලෙස් හිතක්, විවෘත හිතක්, දෘෂ්ටිගත නොවිච්ච හිතක්. දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේ සම්පන්නෝ කියන්නේ හිතේ ස්වභාවය. කණිමි සූත්‍රයේ දෘෂ්ටිගත වෙන කියන්නේ මතිමතාන්තර. මතිමතාන්තර කියන්නේ පරණ මත සටහන්. පරණ මත සටහන් වුණු ක්‍රියාත්මක නොවන හිතක්. අපි යම දැක්කා මේ ගහක්කේ ගලක්කේ අම්මයි තාත්තයි ආදී වශයෙන් හඳුනාගන්නේ පරණ මතකතරන් ආසුරේ. රාත් වුණාම යථා ස්වභාවය දැනෙනවා. ඒ වුණාට රාත් වෙලා පිරුණම් පානකම් අර මුලින් ඇති වෙච්ච ගත චිත දෙකම පවතිනවා. හිතර දැනෙනවා, ගතර දැනෙනවා, ඉන්ද්‍රියෙන් දැනෙන්නේ හිතර දැනෙනවා. එකම දේ තියෙන්නේ ඒ ගතේවත් චිතේවත් කාන්දම් ශක්තිය. කැමැති අකමැතියෙන් සත්‍ය අධිකරණය. ඒකයි අරහත් හිත හඳුනන්නේ රාගක්කය, දෝසක්කය, මොහක්කය ඉඳන් මුච්චති නිබ්බාණන් කියලා. නිබ්බාණ කියන වචනේ තියෙත් අරහත කියන තේරුමයි. සම්බන්ධතා නැහැ, අර කියන සම්බන්ධතා නැහැ, සම්බන්ධ වෙන්නේ නැහැ. නිබ්බාණ කියන බාණ කියන බන්ධන නැහැ. ඒ හින්දා අරහත් චිත්තය කියන්නේ නිබ්බාණ චිත්තයටමයි. කිසිවක් එක සම්බන්ධයෙන් ඉන්න ප්‍රකෘති චිත්තයට. ඒ චිත්තය ධර්මයෙන් හඳුන්වන්නේ අසංකත ධාතුවක් කියලා. සකස් නොවන. සංකත තියෙන සකස් වෙන. ඒ සකස් නැති තත්ත්වය බුදුහාඳුරුව හඳුන්වන අජාත සූත්‍රයේදී. අජාතං ඒ හිත ඉපදෙන දෙයක් නෙමෙයි, ප්‍රකෘති තමයි. අභූතන් සිද්ධ වෙන දෙයක් නෙමෙයි, අලු හිතක් නෙවෙයි, තියෙන හිතමයි. අකතම් කරන දෙයක් නෙවෙයි, අසංකතම් සකස් වෙන දෙයක්ත් නෙවෙයි. ඒ වගේම අතක්කාවචරන් හිතර දැනෙන දෙයක්ත් නෙවෙයි. හිතර දැනෙන්නේ දැන අඳුරා ගන්න දේවල්.
මේ තත්ත්වය අඳුරගන්න පුළුවන් දෙයක් නෙවෙයි. අඳුරගන්න කියන්නේ පරණ මතතරන් ආදි කරගන්න. ඒ තත්ත්වය ගැන බුදුහාඳුරෝ උන්වහන්සේගේ ප්‍රථම ධර්මදේශනාදී කියනවා පුබ්බේසු අනුස්සතිසු චක්කුමද පාලික. ඇහුදායි නැයි කියන්නේ දැක්කා දැනුණා. දැක්කයි කියලා කි. වාචාර්ථයේ ඉක්වට ව්‍යංගාර්ථයෙන් කියන්නේ දැනුණා කියලා. මොකද්ද හිතට දැනුනේ? මේ තත්ත්වය මං කවදාකවත් අහලා නැහැනේ. මේක මගේ මතක තටාගල නෑනේ. මේක හැම චිත්තක්ෂණෙම ඇතිවෙන තත්ත්වයක් නේ. ඇතිවෙච්ච එකම නැතිවෙන තත්ත්වයක් නේ. ඒක ඇතිවෙනවා කියන්නේ නැබ්බැයි නැතිවෙනවා කියන්නේ නැබ්බැයි. ඇතිවෙන්නේ නැන්නයි නැතිවෙන්නේ නැ. නැතිවෙන දිරාපත් වෙලා. කියන්නේ ජාති ජරා මරණ දෙකෙන්ම තොරයි. අජරා මරයි. දැන් තියෙනවා දිරාපත් වෙන්නේ නැහැ. අමරයි මැරෙන්නේ නැහැ. ඒකට හේතු මොකද? ඉපදෙන්නේ නැති නිසා මැරෙන්නේ. අරහිතක ස්වභාවය අනේකයි. ඒ ස්වභාවය පිටින් එන දෙයක් නෙවෙයි. තමාගේ හිතේ තියෙන විකෘති ස්වභාවයන් අයින් වුණාම ඉතිරි වෙන ස්වභාවය ප්‍රකෘති තත්ත්වය. ඒ විකෘති තත්ත්වය කියන එක හිත වහගෙන ඉන්න තත්ත්වයක්. ප්‍රභාෂය හිතේ වෙහිලා තියෙන්නේ. ඒකට කියන මෝහය කියලා, මෝහ අන්ධකාරය කියලා. අන්ධකාරය වෙහිලා තියෙනවා. අන්ධකාරය ඉවත් වුණාම ආලෝකය උදා වෙනවා. ආලෝක උදා වීම නම් ආලෝක උදපාදි කියන්නේ. ඒ අරහත් හිත මතුවීමට, ප්‍රකෘති හිත මතුවීමට, නිර්දෝෂී හිත මතුවීමට, නිබ්බාන් චිත්තයේ මතුවීමට, සීලෙන් බැඳීම අවසවීමට, ද්වේෂ භාවය අවසවි, ඒකී ස්වභාවයකට පත්වීමට. ඒ කියන්නේ තමාය සමස්තය කියලා දෙකක් නැහැ. තමාම සමස්තේ බවට පත් වෙනවා, සමස්තේම තමා බවට පත් වෙනවා. ඒක හින්දු ධර්මයේ හඳුන්වනවා ආත්මය පරමාත්මය හා ඒක අබද්ධුනේ කියලා. බ්‍රහ්ම සාභියතාවය කියලා හඳුන්වනවා. හැබැයි ඒක නිවන නෙවෙයි. බ්‍රහ්මත්‍ය කියන්නේ තීතිය සකස් වෙන දෙයක්. චිත්ත ස්වභාවයක්. නික්ලේශී ස්වභාවයක්. කෙලෙස් භාවිතා නොවන ස්වභාවයක්. ඒ වුණාට ඒ හිතේ කෙලෙස් යටපත් වෙලා තියෙනවා. බ්‍රහ්මත්‍යයට පත් වෙලා බ්‍රහ්ම ලෝකේ ජීවත් වුණත් කවදා හරි ඒ ලෝකෙන් චුත වෙලා විකෘති තත්ත්වයට පත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ ලෝකේ ඉන්න එක ප්‍රකෘතිත පවතිනවා. රාග දෝෂ මෝහ රහිතයිත පවතිනවා. දැනදේ දැනමින් ඉන්න පුළුවන් හිත පවතිනවා. අරහිත කියලා කියන්නේ සදාකාලිකව පවතින දැනදී දැනමින් ඉන්න සිත. හැබැයි ඒ දැනීම මොකක්ද කියලා කියන්න බෑ. ඒ වැඩි සුත්තේ අග එන ගාථාවේ කියනවා විඥාණං අනිදස්සනං. අත්ති කියලා කියන ඉන්දියක් තියෙනවා. අත්ති කියලා තියෙනවා කියන්නේ තියෙන බව දැනනවා කියන එක. විඥාණං කියන්නේ දැනනවා. හැබැයි දැනන්නේ කොහොමද කියන්නේ කියන්න බෑ. ඒක ඉන්ද්‍රිය ගෝචර නෑ, අති ඉන්ද්‍රිය ගෝචරයි. ඉංග්‍රීසි කියන්නේ එක්ස්ට්‍රා සෙන්සරි පර්සෙප්ෂන්. සෙන්සරි පර්සෙප්ෂන් නෙවෙයි. ඉන්ද්‍රියන් දැන දෙයක් නෙවෙයි. ඒක ඉංග්‍රීසි හඳුන්වනවා ඉන්සයිට් කියලා. ඇතුළෙම දැනනවා. ඒ කියන්නේ අරහත් හිතයි කියන්නේ අප හිත ඇතුළෙම තියෙන ස්වභාවයක්. ඒ ස්වභාවය දැන් තියෙන වෙයිලා. අරහත කියන්නේ ඒ වාහන සම්බන්ධතා පුරු සියල්ලම අවසීමට.